නයික් එහෙම ආපු ගම මෙයා තමයි ඊළඟ ජනරාල. අර සිද්ධුවකුත් තියෙන්නේ මා ඔබත් එක්ක සුහද කතාවක්, ඔබ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් කියලා. හරි ලස්සනයි. Very good. දැන් මේ ඇත්තරම කොලම්බස්ට පාර වැදිලා ගිය සීන් එකක් නේ තියෙන්නේ. America. ගොට්ට කොච්චර ප්‍රශ්නයක් කරේ. ගොට්ට ડિප්‍රෙෂන් එකේ සීන් එකක් නේ තියෙන්නේ. You can't say that. No. මේ අකේ හරි නේද කැමරාව ඔන් වෙලා නේද? ඔය පුතා අහුවෙලා තියෙන ලොකු පැටලිල් එක. මහින්දත් නිකන් අපේ හඳුරෝනේ එහෙම කියලා හින්දත්තේ. ඊට පස්සේ තමයි බලන්න අපි හඳුරෝනේ කියලා එහෙම එන්නේ නැත්තේ මං හිතන්නේ. අයිබෝන් රයිද? අයිබෝන් සතියසයි. ඉතින් කොහොමද? ඉන්න මේ සතියෙත් ඉතින් සෑහෙන දේවල් සිද්ධ වෙන සතියක් නේ. උණ්ඩ වදිනා කංගවලට ගොඩක් ස්ටෑන්ඩ් අප් කොමඩි එලිපිට වෙන සතියක්. ඕ අර දැන් මට ඇත්තටම හිතෙන්නේ දැන් ජනාධිපතිවරණයක් එන්න නෙලේ මේ ලං වෙනවා කියලා කියන්නේ. ඒකත් තාම දන්නේ නැහැ නේ මේකේ. දැන් ඊයේත් කතාවක් තිබ්බා ඒකේ කොහෙවත් නායක ලින් අල්ලන්නේ වටින් එමින් යනවානේ. දැන් මේ වගේ මැතිවරණයක් තියෙනවා කියලා කියනකොට මේ මමත් ජනාධිපති වෙන්න යනවා කියලා කට්ටිය සෑහෙන එනවානේ. يعني මටත් කරන්න පුළුවන් කියලා. මටත් පුළුවන් මාත් ජනාධිපති කෙනෙක් වෙන්නම්. ඒ කියන්නේ කලින් හිටපු නිකන් අර දැන් ගෝඨ ජනාධිපති වුණාම ඒක දැකලා හිතනවා ඇති එන ගෝඨට පුළුවන් නම් මටත් පුළුවන් වෙන්න ඇති කියලා. ගෝඨට මොකක්ද පුළුවන් උනේ කියන එක මතක නම් දන්නවා. ගෝඨට පුළුවන් නම් මට පුළුවන් කියලා කියන්න බෑ කියලා. ඒ වගේ ඉතින් ගොඩක් අය ජනාධිපති වෙන්න ට්‍රයි කරනවානේ. ඒ වගේ මට පේනවා දැන් මිනිස්සු මේ ගොඩක් ස්ටෑන්ඩ් අප් කොමීඩියන් වෙන්න ට්‍රයි කරන එකක් මට මේ දවස්වල දකින්න හම් වෙනවා. මටත් පේන්නේ ඒකත් අර ජනාධිපති වෙන්න හදනවා වගේ වැඩක් තමයි මටත් පේන්නේ. ඒක පේන්නේ ඒක ඩෙප්ත් එක දන්නේ නැතුව. රනිල්ට පුළුවන් නම් මට පුළුවන්, මහින්දට පුළුවන් නම් මට පුළුවන්, ගෝටට පුළුවන් නම් මට පුළුවන්. ඉතින් ඒ වගේ. ඉතින් අපි මේ කොමඩි රිවියු කරන්නෙත් ඉතින් ඒ අවයානස් එක දෙන්න. ඔයාලව බලාගෙන ඉන්න ඔයාලා මේ කොමඩි වල පිටිපස්සේ තියෙන ටෙක්නික්ස්, ඒ වගේම කොමඩි කරන්න කොච්චර ප්‍රෙපරේෂන් එකක් ඕනද කියන එක ගැන කතා කරන්න, සහ මහන්සිලා ඒ කරන කමීඩියන්ස් ලව ඇඩ්මය කරන්න. ඉදි සතිසයි අද අපිට ඉන්නේ ගොඩක් කට්ටිය ඉල්ලපු, ගොඩක් කට්ටිය ආදරෙන් වැළඳගත්ත කමීඩියන් කෙනෙක්ව, ඉන්ටර්නැෂනලි සුපර්ස්ටාර් කෙනෙක්. ඇත්තටම කවුද අපි මේ කතා කරන්නේ අද? අද ඉතින් සවුත් අප්‍රිකා වලින්ම එක්කෙනෙක් ගේනවා අපි. දැන් මේ ඒ කාලේ ජැක්කලිස්, ෂෝන් පොලොක් වගේ කට්ටියෙන් ජැක් සවුත් අප්‍රිකාවම අපිට මතක් වෙන්නේ. මකායන් ඉටිනේ, එන්සිකෝන්නේ, එහෙම අයවනේ අපිට මතක් වෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට අමතරව සවුත් අප්‍රිකා වලින් අපි ඒ ක්‍රිකටර්ස්ලානේ. පොලිටික්ස් කිව්වහම ඉතින් අපිට වන් ඇන් ඔන්ලි මතක් වෙන්නේ ලෝන් වෝක් ටු ෆ්‍රීඩම්, නෙල්සන් මැන්ඩෙලාව. ඊට පස්සේ සවුත් අප්‍රිකාව ඉන්ටර්නැෂනලි තැනකට ගෙනිච්ච හොඳම කෙනා තමයි. ක්‍රිකට කෙනෙකුත් නෙමෙයි, පොලිටිෂියන් කෙනෙකුත් නෙමෙයි, ආපවපාරක් කමීඩියන් කෙනෙක් අපි වගේම. ඉතින් අද අපි කතා කරන්නේ ට්‍රෙවනෝවා ගැන. ඉතින් කෙලින්ම අපි ට්‍රෙවනෝවා ගැන පොඩි විස්තර ටිකක් කතා කරලා අපි වැඩේට බහිමු සුපුරුදු විදියට. ට්‍රෙවනෝවා ඉපදිලා තියෙන්නේ ඉතින් සවුත් අප්‍රිකාවල. එයා මික්ස් එකක් නේ. මික්ස් එකක්. ඒකට එයාගේ අම්මා ඇෆ්‍රිකන්, ඒ කියන්නේ එයා කතා කර අම්මා ඇෆ්‍රිකන්, සවුත් ඇෆ්‍රිකන් කෝසා කියන ලැංග්වේජ් එක. ඊට පස්සේ තාත්තා ස්විස්සර්ලන් කෙනෙක්, කතා කරන්නේ ජර්මන්. එයා ඒ ඉපදෙන කාලේ, කියන්නේ 1984 ඉපදෙනකොට සවුත් ඇෆ්‍රිකාවේ නීතියක් තිබිලා තියෙනවා මේ මික්ස් මැරේජස් කරන්න බෑ කියන එක. එතකොට ඒකට ඒ දාපු නීතිය තමයි ඇපාතයිඩ් කියලා කියන්නේ. ඇපටයිට් නෙමෙයි, ඇපාතයිඩ්. රයිට්. එතෙන්දී එයා එක තැනකදී කියනවා he was born a crime කියලා. රයිට්. එහෙම කියපු මනුස්සයා තමයි අන්තිමට අද born a crime නෙමෙයි, is a born a superstar end of the day. පොතකුත් ලියලා තියෙනවා born a crime කියලා.
කමීඩියන් කෙනෙක් ලියපු පොත්වලින් උඩින්ම තියෙන පොතක්. ඒ කියන්නේ ඒක කමඩි ගැන නෙමෙයි, ආගේ ජීවිතය ගැන, ආගේ වැඩිපුරම අම්මා ගැන ලියලා තියෙන පොතක්. තව දේවල් ටිකක් හොයාගත්තා. ඩේලි ෂෝ කියන එක ලෝකේ වෙරි ෆේමස් ටෝක් ෂෝ. ඇක්චුලි එක නිවුස් ගැන හැම කතා කරන, කරන්ට් අෆෙයර්ස් ගැන කතා කරන එක පොඩ්ඩක් අර අපේ මේ මොනොලොග් ටයිප් එකේ තියෙන මොනොලොග් ටයිප් එකේ වගේ තමයි. ඒ කියන්නේ අපේ ඩේලි ඩෝස් වල මොනොලොග් වර්ෂන් එක කෙනෙක් කරන එක. 2015 ඉඳන් 22 වෙනකන් කරලා තියෙනවා. එයාට 2015 දෙනකොට ජෝන් ස්ටුවර්ට් තමයි ඒක කලින් කරලා තියෙන්නේ. ඇත්තටම අයියේ එයාට ලොකු විරෝධයක් ඇවිල්ලා තියෙනවා ජෝන් ස්ටුවර්ට් කරපෙ කොහොමද මෙයා කරන්න කියන එක. හැබැයි එයා ඇත්තට මේක වෙනස් කරලා අවුරුදු 7ක් එක දිගට ගෙනිච්චයි. අනිත් එක ඒකේ තව එකක් තියෙනවා. ඔය කොච්චර කිව්වත් ඇමරිකාවේ ඔය රේසිසම් කියන එක නෙක්ස් ලෙවල් තාම තියෙන එකක්. හොඳටම තියෙන එකක්. ඉතින් ඒක ඇතුලේ ඔය සවුත් ඇෆ්‍රිකන් ඇත්තටම බ්ලැක් ඇෆ්‍රිකන් කෙනෙක් කියන්නේ බ්ලැක් නම් ඇෆ්‍රිකන් තමයි. ඉතින් නමුත් ඉතින් අර ඇෆ්‍රික සවුත් ඇෆ්‍රිකා වලින් ආපු ඇෆ්‍රිකන් කෙනෙකුට ඕක දෙනවා කියන්නේ එම ලේසි පාසු වැඩක් නෙවෙයි. ඉතින් එයා ඒක කොහොම හරි කරා. එයාගේ විශේෂත්වයක් තියෙනවා, එයා භාෂා 6ක් හොඳට කතා කරන්න පුළුවන්. අපි කියන්නේ ෂඩ් භාෂා පරමේශ්වර කියලා සිංහලෙන් කියනවා මේක. තමිල් වලින් කොහොමද දන්නේ කියන්නේ. ෆ්ලුවන්ට් ඉන් 6 ලැන්ග්වේජස්, ඉංග්ලිෂ් ස්පෙෂලි, ජර්මන්, ඊළඟට හෝසා අම්මගේ ලැන්ග්වේජ් එක. සහ එයා එයාගේ කරිය එක පටන් ගන්න තියෙන 2005 අයියේ ආගේ ඇත්තටම යාළුවෙක් එයාට ඩෙයා කරලා තියෙනවා, පුළුවන් නම් කොමඩි ක්ලබ් එක ගිහිල්ලා වීලු කරපන්. දැන් ඔතන තියෙන දේ තමයි අපි ආපෝ කතා කරන්නේ. සවුත් ආෆ්‍රිකාවේ පවා ඒ කාලෙත් කොමඩි ක්ලබ්ස් තිබිලා තියෙනවා. දැන් දැන්නේ අයිය අපි මේ ලංකාවේ අපි මේ කොමඩි හදාගෙන යන්නේ. අවුරුදු 21 පටන් අරගෙන 2011 තමයි එයා USA වලට එන්නේ. ඇවිල්ලා ඉවර වෙලා දැනට එයා කරලා තියෙනවා නෝටබල් ඒවා ටික. ඇෆ්‍රිකන් ටු ඇමරිකන්, ලොස්ට් ඉන් ට්‍රාන්ස්ලේෂන් 2015, 2017 අෆ්‍රේඩ් ඔෆ් ඩාක්, 2018 සන් ඔෆ් පැට්‍රිෂියා, ඇන් 2022 ඐ විෂ් ඐ වුඩ් කියන එක. මේකෙන් හැම එකක්ම වගේ Netflix ස්පෙෂල් එකේ තියෙනවා. Netflix තියෙනවා අයියේ. අෆ්‍රේඩ් ඔෆ් ඩාක්, සන් ඔෆ් පැට්‍රිෂියා, ඐ විෂ් ඐ වුඩ් කියන එක තියෙනවා. 100% තියෙනවා. ඉතිරි දෙක ඉතින් අපි හොයාගෙන බලලා තියෙනවා. අද තව දෙයක් තමයි මෙයාගේ බිගිනින් එක හරි හම්බල් බිගිනින් එකක් අයියේ. එයා ඕපනින් ඇක්ට් කරලා තියෙනවා ගේබ්‍රියල් ඉග්ලේසියස්ට. අපි පළවෙනිටම කතා කරමු අපේ හැමෝම ආදරය කරන ෆ්ලෆි. ෆ්ලෆිගේ ෂෝ වල ඕපනින් ඇක්ස් 2012, එයා 11-12 කාලේ අවුරුද්දක් මෙයත් එක්ක ටුව කරලා තියෙනවා ඕපනින් ඇක්ට් එක. දැන් ඕපනින් ඇක්ට් එක කියන එක අපේ යාළුවන්ට දැනගන්න ඕන නම්, ඒ කියන්නේ ස්පෙෂල් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය ස්ටෑන්ඩ් අප් කොමඩියද ස්පෙෂල් කියලා සෙෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ෆේමස් කොමීඩියන් කෙනෙක් එයාගේ පැයක එකහමාරක සෙට් එකක් කරනවා. සෙට් එකක් කියලා කියන්නේ අපි එයාගේ ස්කිට් එකට. ඒක ඔයාලා බලන්නේ ඔය දැන් ට්‍රෙවර් නෝ වගේ ඔයාලා බලන්නේ ඒ එයාගේ කෑල්ල විතරයි. හැබැයි ඊට කලින් ෂෝ එකේ කෙනෙක් ඕපන් කරනවා ඒක. ඒ කියන්නේ නිකන් අර නිකන් පදමට ගේන්න පොඩි වෝම්අප් එකක් දෙනවා. වෝම්අප් එකක් දෙන සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි දෙන්නෙක් විතර ඇවිල්ලා මිනිස්සුන් වහිනා ගස්සලා. නැත්තම් සාමාන්‍යයෙන් ඔය මිනිස්සු එකපාරට හිනා වෙන්න පටන් ගන්න නෑනේ. ඉතින් ඒ පදම රෙඩි කරන්න හරියටම ගන්න එක තමයි ඕපනින් ඇක්ට් එකට නැත්තම් වෝම්අප් කියලා කියන්නේ. ඇත්තටම ඉතින් හසලගයිරියාගේ ෂෝ වල ඉතින් ඔයයි මමයි තමයි ඔය පදමට ගන්න ගොඩක් වෙලාවට. ඉතින් ඒක ලොකු ඇත්තටම එකතකටයි ලොකු ප්‍රිවිලේජ් එකක් අපිට, සහ එකතක ලොකු චැලෙන්ජ් එකක් නේ. මොකද ඉතින් අපෙන් පස්සේ ඉන්නේ ලෙජන් කෙනෙක් ඇවිල්ලිවර්ලා කරනකොට මිනිස්සු අපිව නිතරම කම්පයා වෙනවා. ඉතින් අවුරුද්දක් තිස්සේ ඒක කරලා තමයි ওই මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක ස්පෙෂලි දැන් ෆ්ලෆි වගේ පොපියුලර් වෙන්න එක්කෙනෙක්ව බලන්න ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ට විනාඩි 10ක් හරි 15ක් හරි තමන්ගේ මේ ස්කිට් එක කරනකොට ඒ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙනවා මේ එක කොයි වෙලේයිද අර කොයි වෙලේයිද කියලා. ඒම ඔළුවේ තියෙන මිනිස්සුන්ව හිනා ගස්සනවා කියන්නේ ලේසි නෑ. ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ෆ්ලෆීටත් ඒ වෙලාවේ අපි මේ වෙලාවේ ආපහු කියන්න ඕනේ බලන්න එච්චර ලොකු කමීඩියන් කෙනෙක් වෙලා අලුත් කෙනෙක්ට දීලා අපි ඒක ප්ලේ කරනවා කොහොමද අලුත් කෙනෙක්ට චාන්ස් එක දෙන්නේ කියන එක. ඉතින් දැන් ට්‍රෙවර්නෝවා පොඩ්ඩක් ස්ටෑන්ඩ් අප් වලින් කරන වැඩිය ඉස්සර වගේ කරන්න නැතුව දැන් 2023 එකේ නම් එයා පටන් ගන්න තියෙනවා ස්පොටිෆයි පොඩ්කාස්ට් එකක් වට් නව් කියන එක. සෙලිබ්‍රිටීස්ලා ගෙන්නලා එයා පොඩි ඉන්ටලෙක්චුවල් කන්වර්සේෂන් එකක යන එකක්.
ඉතින් ඕව තමයි යාගේ ඩේටා ටික, පොඩි බැක්ග්‍රවුන්ඩ් එකක් අපේ යාළුවන්ට දැනගන්න. තව දෙයක්යි, අපි අද කතා කරන්නේ වැඩිපුරම අපි රිවියූ කරන්න ගන්න කෑලි කෑලි ගන්නේ විශේෂයෙන්ම Afraid of Dark, Son of Patricia කියන ස්ටෑන්ඩ් අප් කමඩි ස්පෙෂල් දෙකෙන් තමයි අපි වැඩිපුරම අද ගන්නේ. මොකද ඒ 2017-18 වෙනකොට එයාගේ පීක් එක. එතෙන්දී එයා අපි බලාගෙන යාළුවන්ට අපිට කියන්න තියෙන්නේ පාවිච්චි, එයාගේ තියෙන හොඳම ටෙක්නික්ස් බරාවි, හොඳටම යූස් කරපු ස්පෙෂල්ස් දෙකක් තමයි අයියේ. හරි ලස්සනයි. ටෙක්නික්ස් ගැන කතා කරනකොට මුලින්ම අපි ඒකත් කියලා පටන් ගමු. ඒකට බලන් ඉන්න කට්ටියට ලේසි අපිට රිවියු එක කරනකොට. එයත් ෆ්ලෆී රසල් පීටර්ස් වගේම ක්‍රොස් කල්චරල් ඔබ්සර්වේෂන්ස් කරලා තියෙනවා. ඒ කියන්නේ කල්චර්ස් අතර අතර තියෙන වෙනස, කල්චරල් ෂොක් එක, USA ඉඳන් ඇෆ්‍රිකාවහම තිබිච්ච ප්‍රශ්න ඒවා. හැබැයි ඇෆ්‍රිකා ඉඳලා USA ආවහම එතන වෙනසකට තියෙන්නේ ෆ්ලෆී රසල් පීටර්ස් සහ ට්‍රෙවර් අතර, ෆ්ලෆී සහ රසල් පීටර්ස් අයි ස්ටෝරි ටෙලර්ස්. අනිත් එක ඒගොල්ලන්ට අර කල්චර් එකේ විස්තර දන්නවා වුණාට ජීවත් වුණේ ඒ රටේ. ජීවත් මෙයා එහෙම ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි. මෙයා සෑහෙන කාලයකට පස්සේ තමයි ඒ රට ඇතුළට එන්නේ. එතකොට ෆ්ලෆී රසල් කියන්නේ සර්ෆස් ලෙවල් එකෙන් බලලා මේක මෙහෙමයි උනේ කියන එක. ට්‍රෙවර්ගේ තියෙන්නේ එයා ඇනලයිස් කරනවා එයාට වෙච්ච මේ කල්චරල් ෂොක් එක, එහෙදි වෙච්ච ප්‍රශ්න, මෙහෙදි වෙච්ච ප්‍රශ්න, එහෙම මෙහෙට මාරු වෙනකොට වෙච්ච ප්‍රශ්න. එයා ඇත්තටමයි කමෙන්ටේටර් කෙනෙක්. He comments about things. Now, Fluffy and Russell, they tell the story. This person, while telling the story, he gives his personal comment as well. ලොකු මොනොලොග් යනවා අයියාගේ. ඒකද එයාට ඒ personal experience එකක් තියෙනවනේ. දැන් මේගොල්ලන්ට ඇත්තටම කිව්වොත් personal experience කියලා එකක් නැහැ. මේගොල්ලෝ ඒ රටේම ජීවත් වෙච්ච දෙන්නේ කියලා. දැනුණු විදිය එයා කියනවායි. අපි මොනොලොග් එකක් කියලා කියන්නේ දැනුණු විදිය කියන එකට. ඒ එකක්. ඊළඟට එයා අති දක්ෂයේ dialogues වලට. මෙයා හරි දක්ෂයි අයියේ ස්ටේජ් එක උඩ dialogues හදන්න. එයා ගේන කැරක්ටර්ස් වල ඩයලොග්ස් හදන්න. ඒකෙන් තමයි ඇත්තට මෙයා ඔඩියන් එන්ගේජ්මන්ට් එක වැඩිපුරම තියාගන්නේ. තුන්වෙනි දේ තමයි ඇක්සන්ට් ඇන් ඉම්ප්‍රෙෂන්ස්. ඉතින් ඉගෙන ගත්තේ රසල් පීටර්ස්ගෙන් තමයි කියලා එයාම ක්ලේම් කරලා තියෙනවා. හැබැයි මෙතනදි මෙයා විශේෂයි. එයා වැඩිපුරම ඇක්සන්ට් වලට ගන්න මැන්ඩලා, බැරක් ඔබාමා. එතනත් විශේෂත්වයක් තියෙනවා. මොකද කළු ජාතික ජනාධිපතිවරුන් දෙන්නේ. එයා ඉතින් ඒක ඇත්තටම he consider that as a something special. ඒ දෙක යා පාවිච්චි කරනවා. අනිත් දේ තමයි දැන් මේ ටෙක්නික්ස් ඔයාලා අපි කලින් කතා කරපු ඒවා ගහලා ඇති. අද කතා කරන ස්පෙෂල්ම දේ තමයි ට්‍රෙවර්ගේ තියෙන්නේ agony into sympathy. මිනිස්සෙක්ගේ තියෙන අතිශය කතා කරගන්න බැරි දුකක් අනිත් මිනිස්සුන්ට අපි සිම්පතයිස් වෙන විදියට, ඒ කියන්නේ අනුකම්පා හිතෙන විදියට එයා ස්ටෝරි කියනවා. agony into sympathy කියන එක. මොකද ඕවරෝල් පබ්ලික් ස්පීකින් පැත්තෙන් ගත්තහමත් අයි මනුස්සයට කනෙක්ට් වෙන්න තියෙන හොඳම විදිය තමයි අපි එකක් කතා කරා අපිව පහළට දාන එක. අනිත් පවර්ෆුල්ම ටෙක්නික් එක තමයි අනුකම්පාව දිනා ගන්න එක. තමුන්ගේ තියෙන මේ කියලා මේ හිඟන්නගේ තුවාල විකුණනවා වගේ එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. වෙච්ච නරකම දේවල් අතිශය ෆනී විදියට කියන එක. මේක ඇත්තටම කිව්වොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් වෙලාවට අපේ රටේ දේශපාලනය කරන මිනිස්සු සෑහෙන හොඳට බෙනිෆිට් ගන්න තැනක් තමයි. දැන් ඉතින් අපි කියන්නේ දැන් ඔය සමහර බෝම්බ ගහ ගන්නවා, අර ඊට පස්සේ ප්‍රශ්න ඇති කරනවා. පවුලේ කවුරු හරි මරනවා, පවුලේ තව එක්කෙනෙක් ඇවිල්ලා ඒ දුක කියලා තමන්ගේ ඡන්ද ටික හදා ගන්නවා. ඒ ලංකාවේ පොලිටිෂියන් ස්ටෑන්ඩ් අප් කොමඩි ලෙවල් නේ. අපි මේ කතා කරන්නේ ප්‍රොෆෙෂනල්. දැන් ඉතින් ඔය මොනවාද ට්‍රම්ප් අර වැඩි වැඩිලා තියෙන මම හිතන්නේ ඒක වැඩි තියාගෙන නැහැ පිස්සු. මම දන්නේ නැහැ ඉතින් ඒක කොහොම වෙලාද කියලා. කොමාරි ඒකේ මම දැක්ක වාර මම දාලා තිබ්බනේ මහරජාගේ පොඩි පෝස්ටරයක් වගේ ගුත් හදලා ඒකේ කන්දකේ පොඩි ආතල් එකක් කරා. ඉතින් ඔය ටික තමයි අපි අද කතා කරන්නේ. එහෙනම් ඉතින් වැඩේට බහිමු නේදයි. අපි මුලින්ම යමු මේ එයාගේ මේ 15 minutes 6 minutes තියෙන එකටයි මුලින්ම අපි යන් එයාගේ අර agony into sympathy කියන ටෙක්නික්ස් ටික කතා කරගන්න. අර Gabriel Iglesias එක්ක කරපු ෂෝ එක. ආන්න රයි. Martin, are you ready? Let's do it, player. Also, are you ready? Yeah! Kicking
kicking off our new season of Stand Up Revolution, you guys, is a friend of ours that we've been touring with for the last 4 months. Believe me when I tell you, this guy is a superstar in the making, coming to you all the way from South Africa. Put your hands together, show your love for our friend, Mr. Trevor Noah! I'm glad to be here, man. This was my dream. My dream was to come to America, you know, not for a job or money or anything. I've got a great life back home. I always came here because I wanted one thing, and that is I always wanted to be black. I grew up in South Africa during a time known as apartheid. And for those who don't know, apartheid was a law in the country that made it illegal for black and white people to mix, which was awkward for me because I grew up in a mixed family, well, with me being the mixed one in the family. My mother's a black woman, South African, and my father's Swiss, from Switzerland, so he was a white man. And, well, he still is. It's not like he changed. I say that, like, through hard work and determination, he became black. No, that did not happen. And, sir, you're fine. I see the white guy going, is that part? No, it's not possible. You are fine, sir. He's still very white. Very white. And so... මම පොඩ්ඩක් මේක මෙතනින් නවත්තන්නම් මේ උපදාර පටන් ගත්ත ගමන්ම දැන් මෙයාව ඉන්ට්‍රොඩියුස් කරද්දී ඔය ක්‍රවුඩ් එකට එයා අලුත්නේ උතර විනාඩියක් යන්න කලින් එයා පටන් අරන් මම හිතන්නේ තප්පර 30ක් ඇතුලේ පළවෙනියටම එයා කියනවා අර ඔය කැල්ටික් කියලා just I wanted to be a black කියපු ගමන් එතනින් ක්‍රැක් කරනවා ක්‍රවුඩ් එක එයාට රෙස්පොන්ඩ් කරනවාද කියන එක බලන්න ඒක ඉතින් හරියටම වෙනවා මොකද හිතන්නකො බ්ලැක් එක්කෙනෙක් ඇවිල්ලා I wanted to be black කියනකො ඒක තනිකරම කරකවල අතාරන වගේ වැඩක් නේ. මේක එතන තියෙනවනේ ලොකු කතාවක්. ඒ කියන්නේ ඇමරිකාවට ආවම තමයි බ්ලැක් කියන එකේ මේක තේරෙන්නේ කොහමද කියන එක නොකියා කියන කතාවක් නේ. ඔය කියන්නේ සවුත් ආෆ්‍රිකාවල මට තේරෙනවට වැඩිය මේ තේරෙන එක. කියන්නේ එතන තියෙන ලොකු මේ බ්ලැක් ගැන කතන්දරයක්. අනිත් I just wanted to be a black කියන එක. බ්ලැක් කියන එක. ඒ කියන්නේ සවුත් ආෆ්‍රිකාවල පොර මික්ස් වෙලා හිටියයි කියලා වෙන ලොකු ප්‍රශ්න තිබිලා නැහැ. ඒක අපතයිඩ් එකේ හිඳ ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා. හැබැයි එක දෙයක් චූටි දෙයක් කියන්න ඕනේ. එයා ඉපදිලා අවුරුද්දකට පස්සේ නීතිය අයින් කරලා තියෙනවා. හැබැයි මෙයාට දැන් මෙහෙට ආවම I just wanted to be black කියන්නේ. ඔයාර කිව්වා වගේ. ඒ කියන්නේ ඔයාට අර ડિස්ක්‍රිමිනේෂන් එක ෆීල් වෙන්න ඕන නම් එන්න USA කියන එක තමයි ඔය කියන්නේ. ඒ පටන් ගත්ත ගමන්ම කෙලින්ම මේ ටක් 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 ගහලා ඒ කියන්නේ ඒ ක්‍රවුඩ් එක අලුත් එයාත් අලුත් කියලා අර ලොකුවට වෙලා වාරගෙන අර මේවා කරන්නේ නෑ. ඒ අර කොන්ෆිඩන්ස් ලෙවල් එක සෑහෙන හොඳට තියෙනවා. මොකද එයා මෙහෙට එන්න කලින් එහෙ සෑහෙන අවුරුදු 7ක් තිස්සේ කරලානේ ඇවිල්ලා තියෙන්නේ. So they got together, my parents, black mom, white dad, which was against the law, but they didn't care. They were mavericks, you know? Yeah, my mom was like, woo, I don't care, I want a white man, woo! And my dad was also, well, you know how the Swiss love chocolate, you know? So he was just... ඔතන හරි ලස්සන මෙටෆරිකල් යූසේජ් එකක් අපි අර කතා කරේ අර යම් කිසි දෙයක් අරගෙන ඉවරලා ෆන් එක ගන්න එක අර කල්චර් එකත් මික්ස් කරගෙන ස්විස්ලන් කිව්වා මතක් වෙන්නේ චොක්ලට් නේ you know how Swiss love chocolate කිව්වහම ඉතින් මොකක්ද ඉන්නේ කියලා ලස්සනට බලන්න අයියේ වල්ග වචන පාවිච්චි කරන්නේ නැතුව ඒ හියුම එක ඉවෝක් කරන හැටි ඒකට සෑහෙන ලොකු රිසෙප්ෂන් එකක් එනවා So they got together and they had me which was illegal so I was born a crime මේ වෙනකොට ආයි පොත ලියලා නැහැ something they never thought through because as a family we didn't live together normally like in the streets my father had to walk on the other side of the road and he could just wave at me from far like a creepy pedophile ඒ කියන්නේ ආට එතෙන් යන්නත් බැරි යන්න බෑ walk with me but if the police showed up she had to let go and act like I wasn't hers every time like woo like it's not mine felt like a bag of weed අද උදේ අතර චුට්ටක් නවත්තමු අපි අපි අර ගිය සතියේ රිවිව් එකෙන් කතා කරා අපේ යාළුවන්ට මතකද දන්නේ අර සිමිලි කියන එක ෆිල් ලයික් කියන එක I felt like a bag of weed ඒක හරියටම පොයින්ට් එක විදිහට දාපු එකයි ඇත්තටම හිතන්නකෝ දරුවෙට තමුන්ගේ අම්මත් එක්ක අම්මයි තාත්තයි එක්ක පාර යන්න බැරි කිචන ඇගනි ඕකේ it's a big agony but how he converts into sympathy through human ඒ කියන්නේ ඒ තියෙනවා කල්චරලි ලොකු ප්‍රශ්නයක් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රේසිසම් මැක්සිමම් ලෙවල් එකේ තියෙන තැන. එතකොට පාරේ යද්දි මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. සමහර විට ඇරස් කරන්න පුළුවන් වෙන මොකක් හරි වෙන්න පුළුවන්. ඒක තේරෙන්නේ ඒක ෆීල් කරපු නැති මිනිස්සුෙකුට. නමුත් මෙයා කියන කතන්දරය ඇතුලේ ඔයාගේ ඔළුවට යනවා අඩේ මූට මෙම එකක් වෙලා තියෙනවා. දැන් ඕක ඇරගන්ට් විදිහට කිව්වොත් සමහර විට ඒ ඉන්න වයිට් මිනිස්සුත් ඒක මේ රිෆ්ලෙක්ට් කරන්නේ ඔපොසිට් සයිඩ් එකට. ඔපොසිට් සයිඩ් එකට ආමුම් මේ ඇවිල්ලා අපිට බණිනවා කියලා ඉවරලා. අපිට පාරකවත් යන්න විදියක් නැහැ. මොකද්ද මේ වැඩේ තේරුම? රෙබෙලියන් වෙනවනේ මේකේ.
he's becoming a sweet rebellion. Yeah. I felt like a bag of wheat කියන එක තමයි සුපිරි වෙලා ඉන්න ගයි උතර. And one fateful day, you know, because I was never given a race, I was never called black, never called white, I had the privilege of meeting an American, and he said to me, he said, well, you know, Trevor, it's funny you say that, because if you come out to America, they'll label you as black. I said, hell yeah. Everybody's black out there. Yeah. Well, I was like, well, I want to be black. Yeah. I bought myself a plane ticket because I found out it's true. Mixed race people are categorized as black in America. Yeah. The only catch is you have to be successful first. Before that, they call you mixed, achieve success, and you get upgraded to black. All the famous mixed people have done it. Singers like Alicia Keys and Mariah Carey, mixed, but they say black, right? Yeah. Tiger Woods, mixed, but they say black golfer. The most famous mixed person on the planet, Barack Obama, mixed, half and half, but you say you're first black president. Yes. When he was running, he was the mixed candidate. ඒ අයියේ එතනේ බිල්ඩ් අප් එක. ඒ මික්ස් වෙච්ච හැම දෙයක්ම මික්ස් කියලා කියලා ඉවරයි. හැබැයි බ්ලැක් වෙන්න නම් you have to be successful. බලන්න එතනත් අයියේ ඩිස්ක්‍රිමිනේෂන් එක පොර ප්‍රයිඩ් එකක් විදිහට ලස්සනට ගන්න හැටි. ඒ කියන්නේ ඕකේ. According to his observation, successful වෙච්ච මිනිස්සු තමයි බ්ලැක් විදිහට මේගොල්ලෝ හඳුන්වන්නේ. ඒ ඒකිනුත් තව පැත්තක් ඒක තමයි. දැන් බ්ලැක් මිනිස්සු උනත් දැන් ඒ මිනිස්සු පොපියුලර් වෙච්ච ගමන්ම ඌගේ මික්ස් කෑල්ල අයින් කරලා ඌව බ්ලැක් කර ගන්නවා ෂේප් එක. ඒ කියන්නේ පියුරිෆයි කරනවා. ඔව්. අතිශය පෙරාපු කළු කියන එකට. ඔව්. ඒතර මේ ෆස්ට් දැන් ඇත්තටම ෆස්ට් බ්ලැක් ප්‍රෙසිඩන්ට් කියලා කිව්වට දැන් එතන මික්ස් එකක් තියෙනවානේ. නමුත් ඉතින් ඒක අර තමන්ගේ ප්‍රයිඩ් එකක් ඇටියට මාරු කරගන්න ටග් ගාලේක බ්ලැක් පැද්දේට බ්ලැක් කර හරවනවා. USA කට්ටියම තමයි ඒක කරවන්නේ. ඔව්. දැන් ඒක ගොඩක් වෙලාවට මේත් වෙනවනේ රවින්ද. දැන් මේ දැන් මොකක් කරි ක්‍රයිම් එකක් කරපු ගමන් ගොඩාක් වෙලාවට නිවුස් වල එයාගේ ආගමත් එක්ක න්‍යාය සමාන වෙලාවට ලේබල් කරන්නේ ඒ කියන්නේ ඒ පුද්ගලයා මොන ආගමද කියන අනුව ඒ ලේබල් වෙන්නේ. එතකොට ආගමත් එක්ක ඒ අදාළ අපරාධ ඉන්ටෙන්සිටි එක වැඩි වෙනවා. වැඩි කරනවා. දැන් ඕක ලංකාවේ තියෙන දැන් අනිත් එක තමයි එයා මොන දේශපාලනඥයත් එක්කද සම්බන්ධ වුණේ කිව්වහම ඒ තියෙන ක්‍රයිම් එකේ මේක වැඩි වෙනවා. එතකොට අර ලේබල් කිරීමෙන් යම් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න හදනවා මේ නෙගටිව් පැත්තට ගන්න මේ ලංකාවේ කරනකොට. දැන් කොහෙද නයික් එහෙම ආපු ගමන් අන්න ඒ කියන්නේ මේක සම්බන්ධ වුණා බුද්ධාගමට. මෙයා තමයි ඊළඟ ජනාධිපති. ওই විදියට නෙගටිව් විදියට නෑ යෝග පාවිච්චි කරන්නේ වැරදි දේවල් වලට. හැබැයි බලන්න මෙයා මේක කියන ආකාරය amazing. He believed he would win. I remember comedians dissing him. They'd come up, be like, how many of y'all seen that mixed race fool run for president? Y'all seen that crazy ass mixed fool? How some mixed fool gonna come in? Even a black man can't win. This mixed fool thing gonna win. He gonna win. Ain't no mixed fool. I ain't seen no mixed fool coming out here winning in the United States. That mixed fool, that mixed fool. And then he won, and all of a sudden they were like, my. So I see. And I wanted black. So I bought myself a plane ticket. Yeah, 18 hours of flying. That's what I had to sit through. 18 hours of... Yeah. I was so black. I was even laughing black. I was like, ha, ha, ha. නෑ මෙතනින් අපිට අර අපතයි කියන්නේ ඇගනින්ද සිම්පති කියන එක නෑ කතා කරන්නේ. එතනින් නවත්තලා අපි තව ඇගනින්ද සිම්පති මෙයා හොඳටම කරන තැනකට යන් මේ බ්‍රිටිෂ් people British taking over India. ඒක මරු කතාවක්. ඒකත් මරු කතාවක් අයි. ඕකේ අයියා මුලින්ම යන්න ඕනේ මේ අපේ බලාගෙන ඉන්න යාළුවන්ට කන්ටෙක්ස්ට් එක හදන්න. අපි අර 15 minutes of Trevor Noah කියන එකට ගිහිල්ලා එතනින් මෙයාලට කන්ටෙක්ස්ට් එක දෙමු අයි. අපි මේකේ තුනෙන් 3.20 ගානකින් පටන් ගත්තා එතන. අපි දැන් ඊළඟට යන්නේ මේ තව එක උදාහරණයක් දෙන්න ඔයාලට මේ agony to sympathy කියන එක කොහොමද යා මේ ජාත්‍යන්තර වශයෙන් දැකපු විදිය. Camping dude, I'm like, why? Meter. Why? It's like, dude, what do you mean why? It's amazing. You're kidding me? It's like no water, no electricity, you know? It's just like us in the great outdoors. You like, you gotta, like, take a dump in, like in the hole in the floor or something, dude. I'm like, you know, like my wife friends always inviting me camping, for instance, always. Like with enthusiasm, we're all like, Trevor, you want to go camping, dude? I'm like, why? Why? It's like, dude, what do you mean why? It's amazing. You're kidding me? It's like no water, no electricity, you know? It's just like us in the great outdoors. You like, you gotta like take a dump in the, like in the hole in the floor or something, dude. Yeah. I'm like, yeah, that was my life.
That was me growing up. You know how hard I worked to never go camping again? එතනයි ඇගලින්ට සිම්පති කියන එක. එතන පිටරට මිනිස්සුන්ට, ස්පෙෂලි ලක්ෂරි මිනිස්සුන්ට සම්බෝලයි බතුයි කන එකයි එන ලක්ෂරි එකක් නේ එක පොෂ්. උඹල කඩ ටිකක් එක මොනාද රොටියක් කන එක එහෙමනි සාමාන්‍යයෙන්. ඒක නිකන් අර එක්ස්පීරියන්ස් එකක් ගන්න කරන වැඩක් මමත් ඔයාලගේ එක්කෙනෙක් කියලා පෙන්නන්නත් කරන වැඩක් නෑ. දැන් ලංකාවෙත් තියෙනවානේ දැන් රෝස් පානුයි පොල් සම්බෝලුයි කන එක පොෂ් කරලා තියෙන නෙක්ස්ට් ලෙවල් එකට තියෙනවනේ. හරිද? ඒ දුප්පතාගේ කෑම නිකන් පොෂ් කෑමක් කරලා සෑන ලොකු ගානකුත් චාර්ජ් කරනවා. ඒක කරනවනේ. අපිනේ දන්නේ රෝස් පාන්ගෙක් ගන්නත් අපි කාපු කට්ටිය දවසල. නෑ දැන් මෙතන මෙයා දැන් ඉලෙක්ට්‍රිසිටි ගැන කියද්දි මට නිකන් මතක් වුණා. දැන් අපේ මගේ ගමේ අපේ සීලය තිකෙනකොට අපි නිවාඩුවට යනවා. මං මට මතක ඇටියට මට අවුරුදු 12ක් වෙනකම් වගේ අපේ සීලය ගෙදරට කරන් තිබුණේ නැහැ. අපි මේ කුප්පි ලාම්පු වලයි අර මේ ලන්තෑරුම කියලා තියෙන්නේ ඕ වලින් තමයි. ඊට පස්සේ තිබ්බ පෙට්‍රෝල් මැක්ස් එක අර පම්ප් කරන ගානේක තා 100 කොමාරි 4 5ට විතර වගේ ගහලා කොහොමරි පහමාර වෙද්දි එක ගහලා පත්තු කරලා ලැස්ති කරලා තියෙනවා. ඒක උඩ තියෙන අර පොඩි මැන්ඩලින් කියලා පොඩි කෑල්ලක් තියෙනවා. ඒක මම දන්නේ නැද්ද මේ ඉන්නේ ජෙනරේෂන් එක ඔක දන්නෙත් නැතුව ඇති. ඒක තිබ්බොත් ඒක සෑහෙන ලොකු ලයිට් එකක් එක්ක බ්‍රයිට් ලයිට් එකක් එක්ක තියෙනවා. යන්නේ එහෙම ඉඳලා ආපු මිනිස්සුෙකුට ආයි ඒ වගේ එකක් දෙකේ දැන් කියන්නේ මම මේ අමාරුවෙන් කැම්පින් වලින් එළියට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන එහෙම ජීවිතයක් තමයි අපි ගත කරේ කියන එක. මේ ඇත්තමයි වාර මතකද කාලයක් තිබුණා. දැන්නේ ඇයි ඔය 2021 22 කාලේ කරන් ගියපු ඒවට ඔය මීම්ස් ඇදිලා හැම වාට මතකද ඔය 1999 2000 පැය ගණන් කරන් කපලා තියෙනවා අපිට. කරන්ට් මේ කොයි වෙලේ කපයි අනිත් එක ඕම කියලා නෙමෙයි කපන්නේ. කපන්නේත් ඒක. ඔහේ කපලා තියෙනවා අපිත් ඉතින් ඔහේ අපේ ජීවිතේ ගියා. ඉතින් අපි පොඩි කාලේ ඉතින් අපි කවදාවත් කැමති නෑ නේ ලයිෆ් එකට. මට නම් ඇත්තටම මේ රෝස් පානුයි සීනි කන්න ඕනේ නැහැ. තියෙන කාලා තියෙනවා ඒව. සා වොෂ්රූම් උනත් අයියේ. ඉතින් ඔය ඔයා කියන දැන් ඔය කියනවනේ හේ වී කැන් ගෝ ටු වොෂ්රූම් ලයික් වී කැන් සිට ඉන් අ හෝල් කියලා. වී යු ඩන් දැට්? We don't want that life. Every day I wake up in my bed and I'm like, thank God I'm not camping. If my family saw pictures of me camping, they would be devastated. My grandmother saw me out in the woods, she'd be like, oh, what happened to Trevor? Oh, I thought you were successful. Must be the crack. Before we went, I asked my friend, I was like, yo, Mitch, what are we going to be doing? And he was like, dude, don't ask questions, Trevor. An authentic Balinese experience, right? That's what they call it, an authentic Balinese experience. And what they did was, and so he's like, my name is Deng Basan, and I'm going to be your guide. Today, you will have an authentic Balinese experience. The door, and he's like, this is the home of someone in Bali. Someone lives there. දැන් මෙතන අපි කතා කරන්න යන්නේ කොහොමද බාලි හවුස් එකකට ගිහිල්ලා ඉච්චදේ. This is the home of someone in Bali. He eats here. Yeah. He sleeps here. I'm like, does he know we're here? Driving එකයි. Nobody answered the door. For all I know, we're breaking and entering right now. We're in some weird Balinese gang. I don't know how this works. And as I'm about to ask the question, he turns and he's like, over here you can see the owner of the house. He's in the corner. And we turn and there's a man the whole time. He was just sitting there, frozen stiff. And now I'm like, is this guy part of this? I don't know if we should be doing this or should not be doing this. And Deng Basan turns to me, starts speaking to me. මේක හරියට නිකන් පරණ කැඩිච්ච සාමාන්‍ය ගෙදරකට යන එකයි. එක්සිබිෂන් එකකට යනවා වගේ, මියුසියම් එකකට යනවා වගේ. ආ මෙතන තමයි මිනිස්සු නිදාගන්නේ. මෙතන තමයි මිනිස්සු කන්නේ. මෙතන තමයි මේ මිනිස්සු උයන්නේ. නෑ දැන් මේ අර මේ වීලොග්ස් කරන මේ අපේ ලංකාවෙත් ඉන්නවනේ මේ කට්ටිය ගිහිල්ලා දැන් ඔය සාමාන්‍ය ඔය පෙන්නලා කෑලි කියන්නේ දැන් අපි මේ මෙන්න මෙතන මේක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔය ගඩොල් එහෙම ඉල්ලගෙන ඊට පස්සේ අපි මෙතන පන්සලක් හදමු, අපි ගෙයක් හදමු කියලා ඉවරලා ඒ වගේ තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු මෙතන යා යටින් ලේයර් එකක් අදන් යන්නේ කමෙන්ටරි එකක්. අන්න කමෙන්ටරි එකක්. කොහොමද මිනිස්සුන්ගේ නැති බැරිකම් මිනිස්සු තව මිනිස්සු හූරා කාගෙන තව මිනිස්සුම එන්ටර්ටේන් කරන කියන එකයි. දැන් does he know that we are here කියන එක
තාමත්තයි ලංකාවේ ඔන්න නියම් බිස්නස් කරනවාට ලංකාවේ ටුවරිසම් එකට ඇමතිලාට කියන්න පුළුව අර ගං වතුරාම ආධාර බෙදන්න යන්නේ වීඩියෝ කැමර එකක් අරගෙන අරගෙන නෑ කරන්න තියන්නේ ඇයි ෆොරින් කට්ටි ඒ කියන්නේ එන ෆොරිනර්ස්ලා ගෙන්න ලිවරලා ටුඩේ ලෙස් ගෝ ෆොර අ ෆ්ලඩ් කැම්ප් ගිහිල්ලා ඉවරලා මෙන්න කැම්ප් එක මිනිස්සු තැන් තැන් වල නිදාගෙන ඉන්නවා මිනිස්සු කැම පෝලිම් වල ඉන්නවා හිනගාන කම්බ කරන්න පුළුවන් නේද අද ගෙවල් පෙන්නන්න කැමති නම් ලංකාවේ ගොඩක් මිනිස්සු ඉන්නවා තමන්ගේ ගෙවල් පෙන්නන්න කිසි ප්‍රශ්නයක් නැහැ එන්න සල්ලි හම්බ වෙනවා සල්ලි හම්බ වෙනවා පෙන්නනවා අනිවාර්යයෙන් ඕන දෙයක් මෙන් බාලනීස් he's like tengrawada sangarakha he's like well okay you can touch anything and so I'm like oh no I don't think we should before I can even finish the people in our tour group were like yeah touch it all Oh my god, touch it all. Oh my god, does he sleep here? Oh wow, is this where he eats? Oh my god. Then we American accent again. Oh my god. Influencers like accent. Thank you so much for having us. Oh my god, I appreciate my life so much more right now. Thank you so much. This is horrible. Can we take a selfie? Thank you. Are you on Instagram? I just put hashtag that. Thank you. Oh my god. This is like something culturally I'm not supposed to be doing. Right, as an African person, I should not be in somebody's house and rummaging through their life. So I'm standing in the corner, really uncomfortable. And the owner of the house, he's really accommodating, he's friendly. But no, you know, he's like, yes, thank you, enjoy, thank you. Betterin ehata api me den api inne agani into sympathy kiyanne ke devani kiyala thungini ekakata api yanawa. Example ekata මේක යටින් මෙයා ගැන ලස්සනම ටෙක්නික් එක තමයි ඩිලිවරි වයිස් යන ටෙක්නික් එක. මේක අය කන්ටෙන්ට් වයිස් යන ටෙක්නික් එකනේ. ඕනම කන්ටෙන්ට් එකක ඕනම සෙට් එකක කන්ටෙන්ට් එක තියෙනවා ඩිලිවරි එක තියෙනවා. කන්ටෙන්ට් වයිස් මේක ඩිලිවරි වයිස් එයා හරි දක්ෂයි. ඩයලොග්ස් ගේන්න. දැන් අපි ඊළඟ තප්පර කිහිපෙ ගිහිලි වෙලා සහ ඊළඟෙන එක්සැම්පල් එකෙත් ඒ ඩයලොග් වල එයා පීක් වලට ගිය මිනිස්සෙක් කියලා පෙන්වන තැන අපි එතනට යන්නයි. And then he turns and he looks at me. And this was one of the most magical moments, right? Because he was smiling at everyone else, and his face completely changed when he turned. His little hospital is like, yes, thank you, thank you, thank you. Facial expression. And with his eyes, he proceeded to have the most in-depth conversation with me that I've ever had. And it's not like the eyes conversation was new to me. Like, you can have an eyes conversation with anyone you have a connection with. You know what I'm talking about? Like, it could be somebody of the same race when you're in public. It could be like a husband and wife. Like, wives are really good at having eyes conversations. Like they'll shit on you hard. Like, you'll be in public together. And then you'll say something off, and you'll be like, oh, if only she did that. And she'll be like, oh. ඔය දැන් ඩයලොග්ස් වලට එන්න හදන නේද අපි කියන්නේ ඇස් කතා කරනවා කියලා ඉවරලා අර සිද්ධුවකුත් තියෙන්නේ මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් කියලා මේ ඒකට තමයි සෙට් වෙන්නේ Hell no I cannot believe you said all of that but it's just eyes I cannot believe you said all of that wait until the next oh you want to air our dirty laundry out in public චුට්ටක් oh you want to see how this is චුට්ටක් අදමු ඉස්සරහට oh you say this and enjoy this moment right now cuz you know it's over that's what he did to me cuz one minute he's smiling at everybody And then he turns and he looks at me, and just with his eyes, he was like, what are you doing here? And so with my eyes, I was like, hey, man, I'm sorry. I didn't know this was your house. They said it was an authentic experience. That's why I came. He's like, yeah, authentic for white people. You got your own poor. Go back to where you came from. Yeah, I shouldn't be here, man. I'm sorry, man. I'm sorry. If you expanded your view. Then, ethane kai. ඊළඟට අපි බ්‍රිටිෂ් එකට යන්නේ බ්‍රිටිෂ් එකට ඇගනි ඉන්ටු සිම්පතිය එක ඉතාලම හොඳ අවස්ථාවක කොහොමද It is the strangest thing. Internationally got it. Cuz conquering is one thing. You go to another country, you take what's theirs. You want more. You take the land, you know, you take the resources, you kill the people. That I understand. But colonization, I don't condone. I understand. ඒකත් කියනවා I understand. It's strange because you go there and you don't just take over. You then force the people to become you. That is such a strange concept. When you think about where the British did it. I mean they did it in Africa, they did it in Asia. And think about in India. Those cultures could not be more diametrically opposed. And out of nowhere the British Oh yeah, meya colonization kiyana eka dakinne ayi ehttatama onna otandi tamai meya api ara kiyuwe cross cultural observations wala commentary ekata yana dana. agony into sympathy technique එක ඇතුලේ because මේගොල්ලන්ගේ South Africa වලත් ඕක personally මෙයා
පර්සනලි එක්ස්පිරියන්ස් කරලා නැතුව ඇති ඒකට කලින් වෙච්ච එකක්. එතකොට ඇබැයි ඒ වෙච්ච එක්ස්පිරියන්ස් එක ඇතුළේ ජීවත් වෙච්ච මනුස්සය එක ඒක අන්ද එයා දන්නවා මේක කොහොමද වෙන්නේ කියන එක. කියන්නේ ඇත්තටම ඒ මිනිස්සු බයිනවා දැන් ඉමිග්‍රන්ට්ස් ලැවිල්ලා මේ රට කනවා එහෙම එහෙම කියලා ඉවර වෙලා. හැබැයි ඒගොල්ලෝ තමයි රටවල් වලට ඇවිල්ලා they force their tradition, they force their language, they force their culture and then they say like you know now you will spoil our country කියන එක. ඒ පොලිටිකල් මොනොලොග් එක ඇතුලේ ලස්සනට ඩයලොග් එකකට ඇවිල්ලා ඇගනින්ට සිම්පති පීක් එකේ තියෙන එකක් තමයි මේ අපි යන්නේ. It's just decided to roll up. Imagine what the Indians must have felt like on that day. Minding your own business. Walking through a field. Next thing you know, the British showed up on horseback. Hear ye, hear ye. Scene එක හදනවා අය. Of Her Majesty the Queen, we have arrived. You over there. What is the name of this land? This land over here? This is called India. Yeah. Well, my good man, I am here to tell you that India is now under the British Empire. And I'm glad that I can tell you that India is exactly where it was yesterday. No, I feel you're not understanding what I'm saying. I'm letting you know that we're here to colonize you by order of the Queen. Who is the Queen? The Queen. ඒ කියන්නේ ඒගොල්ලන්ට කුයින් අදාලා නැහැ නේ. එතනයි. She who වයිතන්න පොරගේ ඉමේජිනේෂන් එක මම අර කිව්වේ අපේ යාළුවන්ට කිව්වේ අර ක්‍රොස් කල්චරල් ඔබ්සර්වේෂන් වල එයා හිතනවා මෙහෙම වෙන්නේ නැති කියන එක තමයි මේ සීන් එකක් නේද දන්නේ. ඇත්තටම අයි ඔවුන් ගිල්ල මොනවා කියලා කියන්නේ. දැන් ඔය වගේම සේම් සිටුවේෂන් එකක් තමයි ක්‍රිස්ටොෆර් කොලම්බස් ඇමරිකාවට ගියා කියම මම හොයාගත් හොයාගන්න දෙයක් නැහැ නේ. එතන මිනිස්සු කලින් ඉන්නවනේ. තම්සේ කවුද මේක හොයාගන්නේ? ඒ එයාගේ අයියේ සන් ඔෆ් පැට්‍රිෂියා කියන ඔෆ්‍රේඩ් ඔෆ් ඩාර්ක් කියන මේ ඔෆ්‍රේඩ් ඔෆ් ඩාර්ක් කියන එකේ තියෙන මේ ස්ටෑන්ඩ් අප් එකේ අපි කිව්වා වගේ කලින් ඒකේ කැලේ තමයි වැඩිපුරම අපි ගන්නෙ. ඒකේ තනිකරම තියෙනවා කොලම්බස් කොහොමද ගිහිල්ලා ඇත්තටම ඇමරිකාව හොයාගත්තේ කියන එක. ෆ්‍රෙන්ඩ් ඔෆ් ඩාක් කියන එක හොයා බලාගන්න. ඔය අපි කියනවානේ වස්ගෝද ගාම තමයි කල්කටා හොයාගත්තා කියලා. ඒක දැන් මේ ඇත්තටම කොලම්බස්ට පාර වැදිරලා ගිය සීන් යන්නේ තියෙන්නේ ඇත්තටම වටේ ගිහිල්ලා හොයාගත්තා වගේ කියන්නේ. දැන් එහෙම කියමුකෝ දැන් අපි යන්න ඕනේ කියමුකෝ නුවරට. අපිට පාර වැදිරලා අපි කුරුණෑගල ගියා කියන්නකෝ. ආ මේක මම අද ඉඳන් නම් කරනවා ඇතුගල්පුර කියලා. අර ගලක් තියෙන්නේ. දැන් ඒකේ අය හරියන්නේ අර දෙයියෝ එකතු වෙලා ඇඩම් ඇන් ඊව් එකතු වෙලා ඊට පස්සේ බබාලා හදලා ඒ කියන්නේ එහෙම ඉන්ඩියන්ස්ලා ඇදුවා නම් කමන්නේ නේද? එතකොට හිතලා බලන්න ඒ ඉන්නේ උන්ට තෝ මොනවා කාලද යකො මේට ආවේ කියලා හිතනවනේ. තම්සේ කවුද මේ ඇවිල්ලා මේ කියවන්නේ? ඒ කන්වර්සේෂන් එකට ඇයි මේ යන්නේ? Who was ordained by God? Which God? Ek a classic. That's it. Punch. God. The one true God. There are many gods, my friend. What is the name of your God? There is only one God, and his name is God, and you two shall worship him. You want me to worship a God, but you don't want to tell me his name? What are you talking about? There are many gods, okay? There is Shiva, there is Lakshmi, there is Hare Krishna, there are many gods. What is the name of your God? Lord. His name is God. You don't know the name of your God? Impressions are you? It's just God. Is it like mommy or daddy? You want me to worship your God, but you don't want me to tell me his name, huh? How am I going to pray to him? What do? Every morning I go to wake up and I pray like, oh, dear God, I was hoping that maybe God, you could help me. No, sorry, not you, other God. No, other God. God. No, not wrong God. No, God, I was trying to talk to other. No, you're right, I should have asked for your first name. God, no, other God, please. No, God behind that God. No, not you today, God. Other God, you're right. He told me he would know I was talking to, and I don't. No, other God, please. That God on that. No, that God. You. Then I wonder why my prayers are not getting answered, huh? What the hell? අර අපි කතා කරපු රෙපිටිෂන් එක ගොඩ් 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 කියන කන්වර්සේෂන් එක දාලා
එක අතකට අර කල්චරී කොච්චර රිච්ද කියලා පෙන්නවනේ ඉන්දියන්ස්ලා. අපිටත් ඉන්නවනේ ඇත්තටම 33 කෝටියක් දෙවිවරු ඉන්නවනේ. ඇත්තටම මම හිතන්නේ ඉන්දියාවත් නැතුව තියෙච්චර දෙවිවරු. මේ හිතන්නකෝ ඇත්තටම කොහොම කන්ෆියුස් වෙනවද කියලා වෙලා පාඩුවේ සල්ලි වලට අපි ලක්ෂ්මීට වඳින්න. කරදර නැති කරගන්න අපි හනුමාන්ට වඳින්නේ. ඔහොම කියලා ඉවරලා ඉන්නවනේ ඇයි ගොඩ්ලා සෙට් එක. Lord of God is Shivanane daiva. අපිට ඉතින් ඒ කියන්නේ ඕන එකට ඕන ඔප්ෂන් එකක් තියෙනවානේ. දැන් මේ මොකද්ද මේ මේක තියෙන්නේ මේ ඔක්කොම ඇවිල්ලා ඉවරලා. දැන් මට සල්ලි ප්‍රශ්නයක් ආව මම කාටද කියන්නේ? එකම ගොට්ට. ඌට කොච්චර වැඩ කරගන්න ඕනද? ගොට්ට කොච්චර ප්‍රශ්නයක් කරේ? ගොට්ට ડિප්‍රෙෂන් වෙන සීන් නැන්නේ තියෙන්නේ. මාරය. දැන් ඒ ඒ දැන් මේකේ තව අපි යනවද මේක? ඔව් චුට්ටක් තව ඉස්සරහට යනවා අයියෝ. How dare you speak to me like that? Do you know who I am? No, because you never introduce yourself. I have come here representing Great Britain. And I have never heard of Great Britain. Wow. Who gave you that name? well, we did. You called yourselves great? Isn't that a little presumptuous? Shouldn't you wait for other people to tell you how great you are? Huh? Shouldn't you just go around the world and just do good things, good things, good things? Then people go, oh my God, Britain, look how great Super. You are. Super. Hey, line එක ඇත්තටම ඔය great Britain කියන එක. දැන් තමන් තමන්ටම great කියාගත්ත වැඩක් නේ ඔය තියෙන්නේ ඇත්තටම. තමුන්ගේ මට්ටම්, දම් මට්ටම් වගේ තමයි. අර එතන අර කියන line එකයි. Shouldn't you be doing good things and do good things again and again? And then people will tell you great Britain. Yeah. කියන එකනේ ඇයි පොර කියන්නේ. ඕකනේ ඇත්තට මිනිස්සු කතා කරන්නේ ඇයි සීද වේහි සේසි. අන්තිමටම ඔය ලයින් එකක් තියෙනවායි ඒක දැල වෙලා අපි ඊළඟ ටෙක්නික් එකට යන්. And I beg to differ. I believe we could do it because we knew instinctively we are Great Britain. Well, in that case, welcome to Great India. Super. No, it doesn't work like that. It doesn't work like that. How dare you speak to me like this? Look, you're the one who dares to speak to me, okay? I was here minding my own business in my land. You came over here riding on your skinny cow, telling me that things are going to change. All I know is you are really crazy, okay? You're not feeling too right. And I didn't want to say anything, but you look like you're going to faint. In fact, it looks like you have died last week, okay? Something is very wrong with your skin. You're not looking good, my friend. Maybe you should come down. We have a curry. We talk about this. What are you talking about? I look quite normal. You do not look normal, my friend. I've never seen anybody with that complexion in my life, okay? You look like you're playing hide and seek with the sun your entire life. I don't know what that means, but that is not how a person should look, huh? Okay. I can see your veins pumping through your skin right now. Yeah. You know how creepy that is? Pumping. If I was your doctor, I don't need X-ray machine. I just go, what is problem? It is your kidney. How do I know? Because you're translucent. That is how I know. එතන ඊ යන කන්වර්සේෂන් එක හරිම ලස්සනයි. We are not going to do anything you tell us. You're a madman. We are going to take it. You're not taking. We're going. She's all yours. Take. හරි ලස්සනට අවුරුදු ගානක ඉතිහාසයක්. ඇත්තටම මෙහෙම තමයි වෙන්නේ නැත්තේ කියලා. කොමඩියන් කියපු ලස්සන බලන්නයි. එතකොට ඇගනි ඉන්ටු සිම්පති කියන එක ගත්ත ඉතා හොඳ අවස්ථා තුනක්. ඊළඟට මෙයාගේ තියෙන හොඳම එක තමයි මං හිතන්නේ රසල් පීටර්ස්ගෙන් පස්සේ ඇක්සන්ට් වලට හොඳම කෙනා. මෙයාගේ තියෙන විශේෂත්වය තමයි එයා රෂියන් ඇක්සන්ට් ඉතා හොඳට කරනවා සහ ඉන්දියන් ඇක්සන්ට් ප්ලස් එයාගේ හොඳම ප්‍රෙසිඩන්ස්ලා දෙන්න මැන්ඩෙලා ඇන් ඔබාමාව හොඳට එයා ඉම්පර්සනේට් කරනවා. දැන් අපි බලන්න යන්නේ ඒක කරන තැන. I'll never use Indian people. They just don't have the dangerous sound to them. It's got to be the classic scene in the movie, you know? It's got to be the United Nations gathered around a table. Then on the big screen comes that terrorist announcement. The assistant runs in. Sir, it's a message from the terrorist Boris. And they switch on the screen. Pew, and then Boris comes on. Hello, United Nations. It is I, Boris. Boris Kablechnikov. I have placed bombs all over the world in major city. And if you don't pay me $1 billion,
Russian accent එක ඉතා හොඳට කරනවා. You've got one now. That's for Danya. And they'd be like, oh, what are we going to do? What are we going to do? They'd be scrambling for the money. They'd be, oh, what are we going to do? We'd never have an Indian guy doing that. It's the infamous terrorist, Rajesh. They'd switch on the big screen, pew, and there he'd be. Is it on? That is the punchline of the century. Hello. Hello, UN. Hello, namaste, namaste. Namaste, how are you, uncle, auntie? Pleasure, pleasure. My name is Rajesh, and I have placed bombs strategically. Now, if y'all don't pay me, $1 billion US. I will proceed to make the entire world go kaboom. They'll be like, but Rajesh, we don't have money, Rajesh, we don't have money. It's the credit crunch. Okay, how much you got then? එතන එහා එකක් ඇක්සන්ට් එක ඉන්දියන් මිනිස්සු අපි ලංකාවේ මිනිස්සු කඩේකට එහෙම ගියා 5000 නම් බෑ අමාරුයි අමාරුයි මතකයට ගියක් තියෙනවද දීලා යන්නකෝ එහෙම කියන නෑ ඒකත් එක්ක අර පටන් ගන්නකොට මේක අපිට තියෙනවනේ ප්‍රශ්න මයික් එක වැඩද මේක වැඩද කියලා ඔක්කොම ටෙස්ට් කරනවා ඉතින් ඔන් කියන්නේ ඇයි අර ඉස්සර Zoom meeting වල යනකොට am I audible and visible මාව පේනවද මේ මේ අක්කේ හරි නේද කැමරා ඔන් වෙලා නේද කියලා මතකනේ ඒ කාලේ දිවිච්ච සුපර් බයි ඉතින් ඊළඟට මෙයාගේ අර ඊ වැඩියෙන්ම ෆේමස් එකක් තමයි අයියේ මේ කතා කරනකොට අර ඇක්සන්ස් වලට යනකොට ඔබාමයි නෙල්සන් මැන්ඩෙලායි කියන එක මේ සන් ඔෆ් පැට්‍රිෂියා කියන එකේ සෝරි අෆ්‍රේඩ් ඔෆ් ඩාර්ක් කියන එකේ එයා කතා කරනවා ඒක ඔයාලා ගිහිල්ලා බලන්න අපි ලින්ක් එකක් නම් ටිකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ කොහොමද මේ බැරක් ඔබාමා එයාගේ තියෙන මේ යුනික් ඇක්සන්ට් එක ගත්තේ කොහොමද කියන එක අර මෙහෙම තමයි වෙන්නේ නැත්තේ කියන එක this could have happened කියන එක සාමාන්‍යයෙන් ඇක්සන්ට් වලින් සෙල්ලම් කරන එක කරනවායි ගොඩක් කට්ටිය හැබැයි කොහොමද තව කෙනෙක්ට ඇක්සන්ට් එක ආවේ කියලා වෙලා මෙහෙම තමයි වෙන්නේ නැත්තේ කියන එක ඉතා ලස්සනට කතා කරන එකක් අපි දැන් බලන්න යන්නේ ට්‍රෙවර් නෝවා මීට්ස් Mandela. Obama meeting Nelson Mandela for the very first time. It's a beautiful image, and it's of the two men in silhouettes. In Chicago, Nelson Mandela sitting in a chair, Barack Obama leaning over him. And this was way back in the day. This was before Barack Obama was a blip on the presidential radar. He was a junior senator. Not many people knew his name. Back then he was driving around in his own car no motorcade he gane ekata ona karana platform ekak hadanawa e gane me obama janadhipati wenna kalin wants to meet him his whole life and so he rushed over there and he was the last person Nelson Mandela saw the last person he saw that day and always imagine Nelson Mandela was sitting in the room and his assistant came over she was like abi gamuthu me he said we had Mr. Obama Mr. Mandela will see you now and Barack walked in He was super excited to meet his idol. Nelson Mandela was sitting on the chair. He looked over. Ah, young Barack, how are you? And Barack was like, oh man, Nelson Mandela, man, that's the craziest day of my life, man. I can't believe this shit right now. I can't believe this. The first time, man. Oh man, I waited my whole life for this moment. I'm like, I want to be just like you, man. I read your books, man. I saw what you were doing in prison. I was like, I'm going to be the first black president of America. I'm going to do the same things you did, man. I'm going to win those votes, and I'm going to be the first black president of America. And Nelson Mandela was like, not with that voice. not with that voice. You will scare the white people. oh, man, Nelson Mandela, this is the greatest day of my life, man. Oh, I don't even understand how you know. I, man, I just want to know from you, how do I do it? How do I do what you did? How do I become the first black president? Well, first things first, we need to change that voice. you don't sound. Like you are going to lead anything. I don't know what you mean, man. I don't know what you mean.
You are speaking so fast. Fast. So. Slow it down. You are not being chased anymore. You are not being chased anymore. 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 I never thought of it like that, man. I never thought, slow down, slow down. Okay, I guess I do speak fast sometimes. Like, I could slower than that. I could slow it down. I could slow it way down. Is this good? That's perfect. Good. Now, you need to make sure you add some bass to your voice. Bass. I don't know why that's an issue. Imagine if I spoke like this. Do you think people would have voted for me? No, I would still be in jail. I would still be in jail. Bring some bass. Bass. Okay, I could try to bring some bass. Is that lower? Yeah, lower than that. Is that good? Lower than that. Lower, way down. I could keep it here. I can keep it here. Mm. That's better. Now, very important to be a first black president. Your bass must be powerful. Everywhere. Must seem like the last. Every word must be like the last. Wow, that's powerful, Mr. Mandela. Let me try to speak like that. Does that work? That's good. Very good. I can feel it. Yes, now for the magic touch. Magic touch. Yeah. To be first black president. You need to have the husk. The husk. Bass. No more husky. You're getting it now. That's it. I think you've got it. Now repeat after me. America. America. No, the husk. Bring the husk back. America. 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 ඇබැයි ඒ දැන් මේ අපිට ඔළුවේ තියෙන ඔබාමායි නෙල්සන් මැන්ඩෙලා ඇත්තටම මේ ට්‍රෙවර් මේක කර කර This is my dream. Yes, I can feel it. You are going to be the first black president. I don't know. Do you think we can do it? Yes, we can. 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 You've got it right. Now go get them, my nigga. Now go get them, my nigga. AKIA බලන්න ඔයාර කිව්වා වගේ අපිට හිතෙන්නේ මේ ඔබාමයි මැන්ඩෙලා කරන කන්වර්සේෂන් එකක් කියන එක. අතන ට්‍රෙවර්නේ ඔක් කරන්නේ afraid of dark කියන darkness කියන afraid of dark කියන සෙට් එකේ තමයි මේක තියෙන්නේ. Netflix එකේ තියෙනවා ගිහිල්ලා බලන්න හරි ලස්සනයි. හිතන්න පුළුවන් ද කියන්නේ ඒ වගේ thinking pattern එකක් අය ආපු එක. දැන් හිතන්නකෝ සමහරලාවට මට ඕක බලනකොට හිතුනේ අයියේ දැන් අවුරුද්දකට කලින් මම ඕක බැලුවේ. මහින්දත් නිකන් අපේ හඳුරෝනේ එහෙම කියලා ඉන්නේ නැත්තේ. ඊට පස්සේ තමයි බලන්න අපේ හඳුරෝනේ කියලා එහෙම ඉන්නේ නැත්තේ මං හිතන්නේ. කවුරු හරි මේ උගන්වලා තියෙනවා. දැන් මේකත් ඇත්තටම උගන්වලා දන්නේ නැහැ. දන්නේ නැහැ ඇත්තටම කියන්න බෑනේ මේ වෙන ඒවත් එකයි. දැන් ඒකනේ දැන් මහින්ද මහත්තයා කිව්වොත් ඒ බේස් එක. ඒ දරුවෝ කියන එක අම්මි තාත්ත කියන එක නෑ අයියේ. නෑ එතන තියෙනවා ලොකු පවර්ෆුල්නස් එකක්. දැන් ඔය මහින්දර තියෙන රනිල්ට නැති ලොකුම ප්‍රශ්නයක් තියෙන එකක් නේ. තියෙන එකනේ. රනිල්ට චව් කියලා කියන්නේ ඒව කියලා කියන්නේ ඒක නෑ. ඉතින් ඒක හින්දානේ ඇත්තටම එයා අර පපුවට අත ගහගෙන එහෙම කරන්නේ. එහෙම වෙන්නේ නැති 80 ගණන් වල මහින්ද රාජපක්ෂ ඔහේ ඉන්නකොට සමහර විට JR ජයවර්ධන බෑනට කියන්නේ නැතුව හස්කි වොයිස් එක හදාගන්න උඹ වරේ මූ වැඩක් කරන්නේ නැහැ මං කියලා දෙන්නම් උඹට හදාගන්න ඕනේ ඔන්න ඔහොම කියලා ඉවරලා කියලා දෙන්න දෙයි සමහරට ඉතින් ඔය ටික තමයි අය ඉතින් අපිට කතා කරන්න තියෙන්නේ ට්‍රෙවර් නෝවා කියන්නේ ඉන්ටර්නැෂනලි මිනිස්සුන්ගේ ප්‍රශ්න මේ ඇගනි කියන එක සිම්පතියකට කරකවලා
දුක හිතන ප්‍රශ්නයක් අනුකම්පා සහගත විදියට. හැබැයි ඒකෙන් මිනිස්සු හිනා වෙන විදියට දේවල් කරපු. ඒ වගේම තමුන්ගේ ඔබ්සර්වේෂන් එක වෙනම පැටර්න් එකකින් බලපු සහ ඩිලිවරි පැත්තෙන් ගත්තාම ඩයලොග් ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින් උඩටම ගියපු සෝෂල් මැසේජ් එකක් කාගෙවත් හිත රිද්දන්නේ නැතුව දීපු හොඳම කමීඩියන් කෙනෙක්. අර ඔයා කිව්වා ගාර ඒ කාලේ තිබිච්ච පීක් එක දැන් නම් ටිකක් අඩු වෙලා තියෙන්නේ. දැන් අන්තිම ටික අන්තිම යාගේ ස්පෙෂල් එකම තාම මොකද එතනදී ආ පොඩ්ඩක් නිකන් සර්ෆස් ලෙවල් එක යන්න හදනවා පොඩ්ඩක් මේ පොපියුලාරිටි පැත්තට බර වෙන්න හදනවා වගේ පේනවා. හැබැයි මේ වගේ තව කන්ටෙන්ට් කරා නම් මම හිතන්නේ සෑන මේවා මේ ක්ලාසික් කන්ටෙන්ට්ස් මේවා. මේ වගේ තව කරනවා නම් අපි හරි ආසයි බලන්න. හරි ආසයි බලන්න සහ අපිටත් කවදා හරි ඇත්තටම ඩ්‍රීම් එකක් තියෙන ඔය වගේ කරන්න තමයි. හැබැයි මම මෙන්න මෙහෙම දෙයක් හිතනවා අයියේ. දැන් අපි කියනවනේ මෙයා මේ වගේ තව ගොඩක් කරොත් හොඳයි කියන එක. But isn't it unfair asking Da Vinci to draw the Mona Lisa again? Right? සමහර විට ආපහු Mona Lisa ඒ විදිහට වඳින්න බෑනේ. ඒ වගේ ආගේ හොඳම පීක් එකේදී කරපු දේවල් තමයි. හැබැයි දැන් මෙයා වෙන පැත්තකට යනවා. හැබැයි ඒ කරපු එයා ඒ අපේ ස්ටෑන්ඩ් අප් කොමඩි කලාවට කරලා තියෙන ඒ දීලා තියෙන ලර්නිංස්, ඒ අලුත් තින්කින් පැටර්න්ස්, ඒවා ඉමෝටල් අමරණීයයි. මේක ඉවර කරනකොට අයියේ මම පොඩි දෙයක් හොයාගෙන ආවා. මෙයාගේ මේ කියනවා ට්‍රෙවර්ගේ පැට්‍රිසියා සන් කියන ස්ටෑන්ඩ් අප් කොමඩිය එකේදී එයාගේ අම්මා කියනවා පැට්‍රිසියා, "You can't control what people do to you. But you can control how you react. You can't control what people do to you, but you can control how you react." අපි ගොඩක් වෙලාවට අය කියන්නේ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ කියන එකනේ. හැබැයි අපිට ලෝකේ වෙනස් කරන්න බෑ. අර අපිට රුවල විතරයිනේ මාරු කරන්න පුළුවන්. ට්‍රෙවර්ගේ මම මෙහෙම කිව්වහම එයා මෙන්න මෙහෙම කියන ඔක්කොම ස්ටෑන්ඩ් අප් එක ඉවර කරනවා එයා මේ පැට්‍රිසියා සන් කියන එක. "I'll never give a racist person pleasure of seeing my pain. It may be painful, hurtful, but I'll not be give pleasure of seeing my pain." What is the art there is that the stand-up comedy and seeing everything in a positive plus in a sarcastic way. So that whatever the situation will not entertain them, we will entertain the situation කියන එක. ඉතින් ඕක තමයි අපිට ට්‍රෙවර් නෝවා ගැන කතා කරන්න තියෙන්නේ. ඔයාලත් තව ට්‍රෙවර් නෝවා ඇත්තටම දැකලා තියෙනවා නම්, ට්‍රෙවර් නෝවාගේ තව ඔයාලා කැමති ස්ටෑන්ඩ් අප් කොමඩි ස්පෙෂල්ස් තියෙනවා නම් කමෙන්ට් කරන්න අපි දැනගන්න කැමති. සහ දිගටම අපිව බලන්න, අපිට සපෝට් කරන්න. මොකද අපේ ගෝල් එක තමයි ස්ටෑන්ඩ් අප් කොමඩි කියන කලාව ලංකාවේ ඇතුලේ establish කරලා ඉන්ඩස්ට්‍රියක් විදියට කවදා හරි දවසක ට්‍රෙවර් නෝවර්ස්ලා, ගේබ්‍රියල් ඉග්ලේසියස්ලා, රසල් පීටර්ස්ලා වට් නොට් හදලා කොමඩි වලින් ලෝකෙ දිනන්න. එහෙනම් අපි හැමෝම බ්ලඩ් ප්‍රින්ට් එකක් තිබුණේ. මේ ගෑවුනේ කොහොමද තමුගේ ෆින්ගර් ප්‍රින්ට් එකේ කියලා ප්‍රශ්න කරා.